යිබන් විදුවියන්ස්ල හැමෝටම හද දවසදී පොඩි වෙනස් වැඩක් කරන්න යන්නේ විදු විදුගේ බයිකගේ ටයර් දෙක මාරු කරන්න තමයි යන්නේ. ඉතින් දැන් බොහෝ දෙනෙක් ටයර් එකක් මාරු කරනකොට බලනවා මොකද්ද දාන්න ඕනේ බ්‍රෑන්ඩ් එක, එතකොට කොයි තරම් කාලෙකද මේ ටයර් මාරු කරන්න ඕනේ, එතකොට ටයර් එකක් මාරු කරනකොට එහෙම නැත්නම් ටයර් එකක් මිලදී ගන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කියලා බලනවා. ඔයාලට පේනවා ඇති මේ විදුගේ ටයර් දෙක නම් හොඳටම ගෙවිලා. මේක පේනවා මේ DSI බ්‍රෑන්ඩ් එකේ ටයර් එකක්. මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 30,000ක් 35,000ක් පදින්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි මේ වෙනකොට මේක කිලෝමීටර 55,000ක් විතර පැදලා තියෙනවා. එතකොට ඉස්සරහ ටයර් එක ගත්තොත් මේ Discover 100 බයික් එකක්, මේ බයික් එකට ඔරිජිනල් ආපු ටයර් එක තමයි මෙතන තියෙන්නේ. මේක නම් ඇත්තටම කියනවා නම් කිලෝමීටර 82,000ක් පැදලා තියෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙච්චර කල් මේ ටයර් එකක් පාවිච්චි කරන්න හොඳ නෑ. හැබැයි දැන් මේ විදුගේ මේ ටයර් දෙකට කිසිම හානියක් වෙලා නැති වෙන්න හේතුව තමයි එකක් විදු එච්චර බර නෑ, අනිත් එක නිතර යන්න තියෙන්නේ මේ කාපට් කරපු පාරවල් වල තමයි නිරන්තරයෙන්ම එහෙම එහෙ යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩිපුර මේ ටයර් වේස්ටේජ් එකක් වෙලා නැහැ. හැබැයි ඔයාලට පේනවා ඇති මේ ටයර් වල කට්ට හොඳටම ගෙවිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයට පත් වෙනකල් කිසිසේත්ම ඉන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි බලමු මේ කොයි කාලෙද ටයර් මාරු කරන්න ඕනේ කියලා. ටයර් මාරු කරන තැනට ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහලා බලමු කොයි විදිහටද මේක කරන්න ඕනේ කියලා. හරි, එහෙමනම් විදු යන්න සූදානම් වෙන්නේ. විදු දැන් ඇවිල්ලා ඉන්නේ බයික් එකේ ටයර් එක මාරු කරන්න ද ටයර් ටීම් එකට. ටයර් ටීම් එක තියෙන්නේ හරියටම කියනවනම් කොහුවල හන්දියේ ඉඳලා දෙහිවල පැත්තට යනකොට මීටර 400ක් යනකොට වම් අත පැත්තේ තමයි ද ටයර් ටීම් තියෙන්නේ. ඉතින් විදු කීප වතාවක් මෙතනට ඇවිල්ලා තියෙනවා, කීප වතාවක් මෝටර රතවලට, එතකොට යතුරු පැදි වලට ටයර් මාරු කරගෙන තියෙනවා. ඉතින් හරිම සුහදශීලී කඩිනම් සේවාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි විදු නිතරම මෙතනට එන්නේ ටයර් එකක් මාරු කරනවා නම්. අපි අහලා බලමු මෙතනින් අපි ටයර් එකක් මාරු කරන්න ඕනේ කොයි කාලෙද. එතකොට මේ ටයර් වල එක එක ඉලක්කම් ගහලා තියෙනවා, මොනවද මේ ඉලක්කම් වලින් කියවෙන්නේ. ඒ වගේ අපි නොදන්න සමහර විට දන්න දේවල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලට වැඩි දෙයක් එකතු කරගන්න හැකියාවක් තියෙයි. අපි බලමු අතුලට ගිහිල්ලා. හොඳයි, මේ ඉන්නේ අපේ ටයර් ටීම් එකේ කට්ටිය තමයි. මේගොල්ලෝ තමයි බොහොම සුහදශීලී සේවාවක් දෙන්නේ. අපි දැන් බලමු මේ ටයර් එකක තියෙන සලකුණු වලින් මොනවද කියවෙන්නේ කියන කාරණේ ගැන දැනගමු. තිරොන් ප්‍රනාන්දු මහත්තයා ඉන්නවා, එතුමා තමයි අපිට මේ ගැන සම්පූර්ණයෙන් විස්තර කියලා දෙන්නේ. කෙන්ඩායි ටයර් එකක් තමයි තියාගෙන තියෙන්නේ අපි මේ විස්තර කියලා දෙන්න. හැබැයි මේ හැම ටයර් එකකම ඔයාලට මේ සලකුණු ටික දැක ගැනීමේ හැකියාව තියෙනවා. කෙන්ඩායි කියන්නේ තායිවාන් ටයර් එකක් නේ? තායිවාන්. තායිවාන් එකයි චයිනා දෙකම තියෙනවා. දෙකම තියෙනවා, රයිට්. මේක මොටර් සයිකල් ටයර් එක, ටියුබ්ලස් ටයර් එක. මේ තියෙන ටයර් සයිස් එක 140යි 70යි 17 කියන්නේ රිම් සයිස් ඉන්චස් එක. ඒ කියන්නේ මෙතන මෙතන තියෙන අඟල් ගාන ඒක තමයි 17 කියන්නේ. 17 කියන්නේ මේ තියෙන ටයර් එකේ H2H මෙතන මෙතන තියෙන විත් එක. ඒකෙන් 170ක තමයි මේ හයිට් එක කියන්නේ. ඒ කියන්නේ 140 කියන එකෙන් 170ක් කියන එක තමයි මේ දෙවෙනි එකේ තියෙන්නේ. එතකොට ඊට අමතරව මේ ටයර් එකේ ගහලා තියෙනවා උසුලා ගත හැකි බර සහ අවශ්‍ය උලම් ප්‍රමාණය. ඊට අමතරව මේකේ තියෙනවා මේ ධාවනය කළ හැකි මේ පැති එහෙම රොටේෂන් කියලා ගහලා තියෙනවා. ඉන්සයිඩ් අවුට්සයිඩ් කියලා ගන්න බයික් වල ඉන්නේ ගොඩක් දුර රොටේෂන් කියලා ඉන්නේ. ඒ කියන්නේ කැරගෙන අත මේක ප්‍රතිවෘත්ත අතර දැම්ම ටයර් එක ඉක්මනින් ගෙවීමක් සහ බ්‍රේක් ඇති ලෙස යාමක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව මේක ටයර් එකක් ගෙවුනාම ටයර් එකක් කොයි අවස්ථාවද මාරු කරගන්න කියන අවස්ථාවට එළ ටයර් ඉන්ඩිකේටරයක් එවලා තියෙනවා. මේක ඕනෙම ලෝකේ ඕනෙම ටයර් එකක තියෙන ඕනෙම ටයර් එක මේක තියෙන්න ඕනි. ඒකෙත් මේක මෙතන ඉතාලියක් ගහලා ඊට කෙලින් ඇඟිල්ල අරගෙන ගියාම මේක ඇතුලේ තියෙන පොඩි ගැප් එකක්. පුදුමාට පේනවා මේ ඇතුලේ ගැප් එකක් තියෙනවා. මේක ඇතුලේ පොඩි කට්ටක් වගේ එකක්. මෙන්න මේක තමයි මේක. මේ පොඩි ගැට්ටක් වගේ තියෙනවා. ඒ එතන බිම පොළොවට හේතු වෙනකොට මේ ටයර් එක ගලවා ඉවත් කළ යුතුයි. එතනින් ගහට තියෙන මිලිමීටර 5-6 ඒක ගණනය ගන්නේ නැහැ. ඒක තියෙන ටයර් එකේ ආරක්ෂාවට, ශක්තියට. දැන් මෙතනින් එහාට ටයර් එකක් පාවිච්චි කළොත් මොන වගේ දේවල්ද වෙන්නේ? ලෙස්සා යෑමට පුළුවන්, කුපුරන්න පුළුවන්. වෙන රටවල නම් අදිසි අනතුරක් සිදු වුණොත් එතන ඉන්ඩිකේටර් තමයි ඇවිල්ලා ඒලා මනින්නේ. ඉතින් ඒ අනතුරේ ප්‍රභාවය අනුව සමහර විට වාහනේ පදවන්නට නඩු පවරනවා. මේ මොකද එතනින් එහාට ගෙවිලා කිව්වොත් ඒක හැමෝගේම ආරක්ෂා පිළි තමයි ඒ ඉන්ඩිකේටර් ඒවලා තියෙන්නේ. ඇතුලේ ගැට් එක හොඳට දෙනවා. මේ තියෙන ටයර් එක නිෂ්පාදනය කරපු වර්ෂය
මේ 2017 48 වෙනි සතිය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දිනේ බලලා ටයර් එකක් හඳුනාගත හැකි. නමුත් මේ දිනේ ඉඳන් අවුරුදු 5ක් 6ක් විතර මේ ටයර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ අවුරුද්දේ මොන සතියද නිෂ්පාදනය කළේ කියලා, අවසානයේ තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ මොන අවුරුද්දේද නිෂ්පාදනය කළේ කියලා. ටයර් එක ඇතුලේ තමයි පුලන් තියෙන්නේ. ඒ ටයර් එකේ ටියුබ් ලේයර් එකක් තියෙනවා. පොතන එජ් එකත් හරි ෆිනිෂින් එකක් තියෙන්න ඕනේනේ. එනිසා දැන් මේකේ මේ රිම් එකේ වයර් රිම් එකේ ෆංගස් ඇවිල්ලා තියෙන පුස් එකක් ඇවිල්ලා තියෙන්නේ. පොතන ටියුබ් එක නැති නිසා පුලන් ගහපුවාම එජ් එකයි රිම් එකයි අතර තමයි ඒ තිරතුම වැහිලා තියෙන්නේ. දැන් රිම් එකේ යම්කිසි පළුද්දක් හරි පුස් හරි තිබ්බොත් ටයර් එකෙන් හුලන් එජ් එක හරහා එළියට ඇවිල්ලා හුලන් කොයි වෙලාවෙත් විතරම ටික ටික අඩු වෙනවා. ඒ නිසා ටයර් එක දාන්න කලින් ටයර් ෆිට කරන කලින් පුළුවන් තරම් රිම් එක සුද්ධ කරගන්න ඕන. ඌරලා වැලිග්‍රාසියෙන් වගේ අල්ලලා හොඳට ක්ලීන් කරලා තමයි එජ් එක ෆිට කරන්නේ. ඒක තමයි දැන් මෙයා කරගෙන යන්නේ. ඒක තමයි ටියුබ්ලස් එකේ වැල් එකනේ. ඔව් ටියුබ්ලස් එකේ වැල්. ඒක මොකද වෙනස? මේක ගැහුවොත් තමයි ටියුබ්ලස් කරන්නේ. ආ නැත්තම් ගුලයි යනවා එතන. හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ wheel balance කරන තැනට. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් wheel balance කරන machine එක. ඉතින් අපි wheel balancing, wheel alignment ගැන අහලා තියෙනවා. අපි බලමු මේ දෙකේ වෙනස මොකක්ද සහ මේ දෙක කරන්නේ ඇයි කියන එක. wheel balancing කියලා කියන්නේ සාමාන්‍යයෙන් වාහනයක් පෑඩ් කිලෝමීටර්ස් 80, 100, 110 වගේ අතර ධාවනය කරනකොට steering bubbling එකක්. එහෙම නැත්නම් අපි කියන shake එකක් කියලා. ඒක වලක්වා ගන්න මේ බැලන්සින් මැෂින් එකෙන් තමයි. අතර මේ බැලන්සින් එකක් කියලා කියන්නේ ටයර් එකේ තියෙන සමබරතාවය ගිලී ගියාම. එහෙම නැත්නම් ටයර් එකේ නිෂ්පාදනයේ තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් නැති කරලා මුළු ටයර් එකේම සමබරතාවය ඇති කරගෙන තමයි මේ බැලන්සින් මැෂින් එකෙන් කරන්නේ. එතකොට අපි ඒක දැන් අපි කියමු ටයර් එකේ යම් කිසි තැනක රබර් එක අඩුයි කියලා. නමුත් අපිට ඒක රබර් වලින් පුරවන්න බෑ. රබර් ටයර් එක සම්පූර්ණ නිෂ්පාදනයලා තියෙන නිසා. එම නිසා තාක්ෂණය වාගෙන තියෙනවා ඒ අවශ්‍ය බර ප්‍රමාණය අවශ්‍ය තැනයි. මේ මැෂින් එකෙන් ඒ අවශ්‍ය බරයි අවශ්‍ය තැනයි වාගෙන ඒකට මේ ඒක බැලන්ස් කරගන්න පුළුවන්. මුලින්ම මේ ටයර් එක සයිස් කරගත්තා. පසුව රිම් සයිස් එක, ටයර් එකේ පළල, ටයර් සයිස් එක, ඊට පස්සේ යන්ත්‍රික ක්‍රියා කරනවා. අපිට පේනවා ඇති ග්‍රෑම් 10ක් සහ ග්‍රෑම් 20ක් පිටත සහ ඇතුළ පෙන්නනවා. ඒ කියන්නේ මේ ටයර් එකේ ග්‍රෑම් 30ක ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව දැන් निराකරණය කරන්න යන්නේ. ඒකට අවශ්‍ය බර මේ බර නිසි ස්ථානයට දැමුවෙන් පස්සේ මේ මැෂින් එකේ 0 බවට පත් වෙනවා. ඒ කියන්නේ දෙපැත්තම බිඳු වෙනවා. දෙපැත්තම බිඳු වෙනවා. මේක මේ මේ මේක වුණා එක පැත්තකට අරගෙන කරන්න පුළුවන්. ඒ කියන එක පැත්තකට අරන් ඒ ග්‍රෑම් කිය ටයර් එක බැලන්ස් කරගන්න කරන තැනට අපි කලින් බැලුවා wheel balancing කියන්නේ මොකද්ද කියලා. wheel balance කරන එකේ වැදගත්කම බැලුවා. දැන් අපි බලන්න යන්නේ wheel alignment කියන්නේ මොකද්ද? මොකද්ද මේකෙන් වෙන්නේ? කොහොමද මේක කරන්නේ කියන එක ගැන. wheel alignment කියලා කියන්නේ වාහනයක ටයර් ඇතුළ සහ පිටත ගෙවෙන එක වළක්වා ගැනීම. තමයි මූලික සිද්ධාන්තය. අපිට පුළුවන් මේක යන්ත්‍රයේ මගින් ඒ තියෙන camber position එක, caster position එක, toe in parallel එක කියලා කියනවා. ඒ තුනේම කැටගරියන තමයි මේ ඇලයින්මන්ට් එක කරන්නේ. ඒකෙන් වෙන්නේ අනිවාර්යයෙන්ම වාහනේ ධාවනයේදී කන්ෆර්ටබල් එක පාසුවෙන් එළවීම, එහෙම නැත්නම් මූලික සිතා තමයි ටයර් එකක් පැත්ත නොගෙවීම ගෙවීම වළක්වා ගැනීම.
ල් බලසි එක මේක වෙනස්න්න කහ විල් බැලසිල් එක එලයිමටක ලොක වෙනසත්තිනවා විල් බලසිකෙන් කරන්නේ වාහනේ ධාවනයේද වෙන ස්ටිටම් බබලිං එක නැති කිරීම විල් එලයිමටයෙන් කරන්නේ ටෑර් පැත්තකිවීම වලක්වා ගැනීම කොහොමදකොට දැන් මේක කරන්න මේ කරන්නේ මේ ඩිජිටල් තාක්ෂණයනුවත් මේක කරන්න පුළුවන් මැනුවල් තාක්ෂණයනුවත් කරන්න පුළුවන්. ඒකට මැනුවල් කරනකොට මේ කාර්මිකයාගේ දැනුම අනුවද ඒක? ඔව් මැනුවල් කරන්න හොඳ ප්‍රායෝගික දැනුමක් අත්‍යවශ්‍යයි. ඩිජිටල් කිරීමේදී ඒ ඩිජිටල් මැෂින් එකේ තියෙන දන්තයන් ඒ දන්තයන් බලාගෙන ඇලයින්මන්ට් එක කරගන්න පුළුවන්. ඉතින් මැනුවල් කරද්දී ලොකු පළපුරුද්දක් තියෙන කාර්මිකයෙක් තමයි මැනුවල් මැෂින් එකෙන් කළ යුත්තේ. මෙතන තියෙන ඩිජිටල් මැෂින් එක මේ තියෙන්නේ මැනුවල් මැෂින් එක. මේක තමයි මැනුවල් මැෂින් එක. මැනුවල් මැෂින් එකේ ලෝකේ එන්න තියෙන වාහනයක් හරි ඇලයින්මන්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඩිජිටල් එකේ ප්‍රෝග්‍රෑම් කළ යුතුමයි තියෙන මොඩල් එක. ආ ඒ කියන්නේ ඩිජිටල් එකේ වාහනේ වර්ගයට අදාළව තමයි ඒක රීඩින්ග්ස් තියෙන්නේ. මේක තමුගේ පළපුරුද්ද අනුව හැකියාව අනුව මේ මැනුවල් මැෂින් එකෙන් ඇලයින්මන්ට් එක කරගන්න පුළුවන්. ඒක තමයි ඇක්වයිට් මැෂින් එක. මැනුවල් තාක්ෂණය ලේසර් මැෂින් එක. ඉල් ඇලයින්මන්ට් එකක් කලේ නැතොත් වෙන්නේ ටයර් එකේ පැත්තෙන් ගෙවෙන්න. ඔව් එළිය හෝ ඇතුළ ගෙවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ ධාවනයේදී අපිට අවශ්‍ය විදිහට හෑන්ඩල් කරගන්න බැහැ. ඒ කියන්නේ සරලවම කියනවා නම් මේකෙන් කරන්නේ ඇක්සල් එකේ ටයර් එක හරි කෙලින් තියෙන එක. කෙලින්ම තියන්නේ මේකේ තියෙන ඇන්ගල්. ඒකට කියලා කියනවා කැම්බර් පොසිෂන් එක. කැස්ටර් ඇන්ගල් එක. ටෝ ඉන් එක. එහෙම නැත්නම් පැරල් එක. එක එක වාහනේ වාහනේ වෙනස් ඇලයින්මන්ට් එක තියද්දි කැම්බර් යනු තමයි ටෝ එක තියාගන්න අපි ගොඩක් දුරට උත්සාහ කරන්නේ. කිසිම වාහනයක හරි කෙලින් තියෙන තත්වයක් නැහැ. ඒ කියන්නේ දකුණ 0 වගේ නම් වම් අත පැත්ත මයිනස් පැත්තට තමයි අරගන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට විදුගේ බයික් එකේ අලුත් ටයර් දෙකම දාලා තියෙන්නේ. හෙන්ඩායි ටයර් දෙකක් තමයි දාලා තියෙන්නේ. එහෙමනම් ඉතින් දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා ටයර් ගැන නොදන්න බොහෝ දේවල් අද දවසේ දැනගන්න ඇති. ඊළඟ දවසේදී ටයර් එකක් දාන්න ගියාම අමතක කරන්න එපා මෙන්න මේ කරුණ. ඒ වගේම තමයි ඔබ මෝටර රථයක් වෙන්න පුළුවන්, මෝටර් බයිසිකලයක් වෙන්න පුළුවන් පාවිච්චි කරනකොට නියමිත කාලයේදී ටයර් මාරු කරන්න වග බලා ගන්න ඕනේ. අපි දැන් සඳහන් කළා කොහොමද මේ නියමිත කාලය හොයාගන්නේ කියන එක. ඊළඟට ටයර් එකක් දාන්න ගියාම ටයර්ගේ නිෂ්පාදිත වර්ෂය බලන්න. ඔය වගේ බොහෝ දේවල් අපි අද දවසේ දීගෙන ගත්තා. ඉතින් මේ වගේ තවත් සමාජයට දැනුම දෙන වීඩියෝ එකක් එක්ක විදු ආයෙත් දවසක ඔබව හම්බ වෙන්න සූදානම්. එහෙමනම් ඔයාලත් ටයර් එකක් දානවා නම් මේ කොළඹ අවට ඉන්නවා නම් කොහොමල අවට ඉන්නවා නම් ටයර් ටීම් එකට එන්න. ද ටයර් ටීම් කොහොමල ඉඳලා දෙහිවල පැත්තට යනකොට මීටර 400ක් හරියට මීටර 400ක් දුරින් කොහොමල හන්දියේ ඉඳලා වම් අත පැත්තේ තියෙන්නේ. හරිම සෝදශීලී සේවාවක් සහ බොහොම සාධාරණ මිල ගණන් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි විදු හැමදාම මෙතනට එන්නේ. එහෙමනම් ගිහලා එන්න ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.